මෙවර IL T20 තරගාවලියේ 13 වන තරගයේ මේ වන විට පැවැත්වෙනවා. තරගයේ පැවැත්වෙන්නේ වඩදු හසරඟ හා මතිස පතිරණ නියෝජනය කරන ඩෙසර්ට් වයිපර්ස් කණ්ඩායම සහ නිරුසන් දෙක්කල ක්‍රීඩා කරන සාජා වොරියර්ස් කණ්ඩායම අතරයි. තරගයේ කාසිය වාසයේ ජයග්‍රහණය කළ වයිපර්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට වොරියර්ස් කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව වොරියර්ස් කණ්ඩායම පන්දු අර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 174ක් ලබා ගැනීමට සමත් වුණා. වොරියර්ස් ඉනිම ආරම්භ කළේ නිරෝසන් දෙක්කල සමගින් ජොන්සන් චාල්ස් විසින්. කෙසේ වෙතත් වොරියර්ස් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 14ක් වන විට නිරෝසන් දෙක්කල ලකුණු 5කට දබා ගැනීමට ලූක් සමත් වුණා. කෙසේ වෙතත් වොරියර්ස් ලකුණු සංඛ්‍යාව 19ක් වන විට ඔවුන්ගේ දෙවන විකට්ටුවද බිඳ වැටුණා. ජොන්සන් චාල්ස් ලකුණු 6යි. කෙසේ වෙතත් ඉන් අනතුරුව තෙවන විකට්ටුව වෙනුවෙන් මාටින් ගප්ටිල් සමගින් නායක කැඩ්මෝර් පන්දු 53කදී වේගවත් ලකුණු 101ක සබඳතාවක් පිහිටවීමට සමත් වුණා. කැඩ්මෝර් පන්දු 34කදී ලකුණු 68ක් ලබා ගැනීමට සමත් වුණා. 4 පාර 2ක් හා 6 පාර 8ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. සිවුවන කඩුල්ල වෙනුවෙන් ගප්ටිල් සමගින් ජෝ ලකුණු 26ක් එක් කළා. ගප්ටිල් පන්දු 32කදී ලකුණු 39යි. 4 පාර 4ක් හා 6 පාර 1ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. කෙසේ වෙතත් ඉන් අනතුරුව ඉනිමේ 16 වන පන්දු වාරය යොමු කළ වනිදු හසරංග පළවන තෙවන හා සිවුවන පන්දු වලදී කඩුලු දවා ගැනීමට සමත් වුණේ එම පන්දු වාරයේදී ලකුණු 2ක් පමණක් ලබා දී කඩුලු 3ක්ම දවා ගනිමින් ඩැනියල් සෑම්ස් ලකුණු 1යි ලිවිස් ලකුණු 0යි බැසිල් ලකුණු 0යි 8 වන කඩුල්ල වෙනුවෙන් ජෝ සමගින් ක්‍රිස් වෝක්ස් ලකුණු 27ක් එක් කළා. පන්දු යෙවීමේදී වනිදු හසරංග පන්දු වාර 4ක් තුලදී ලකුණු 30ට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණා. ලූක් පන්දු වාර 4ක් තුලදී ලකුණු 33කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණා. මතිස පතිරණ පන්දු වාර 4ක් තුලදී ලකුණු 30යි. කෙසේ වෙතත් ඔහු විකට් ලබා ගැනීමට සමත් වූයේ නැහැ. මෙම වීඩියෝව පටිගත කරන අවස්ථාව වන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටි වයිපර්ස් කණ්ඩායම පන්දු වාර 7ක් තුලදී කඩුලු 3කට ලකුණු 56ක් ලෙසින් වාර්තා වුණා. කෙසේ වෙතත් වයිපස් ඉනිමේ අංක 4 පිටිකරු ලෙසින් පන්දුවට පහර දීමට පිටියට පිවිසි වනිදු හසරංග රැස්කලේ ලකුණු 6ක් පමණයි. පැයෙන් පැය අලුත් වෙන දෙස්විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැනගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර bell සලකුණ click කරන්න.